අයිබෝුවන් දරුවනේ අදපි සාකච්ඡා කරන්නේ දහයශ්‍රේණය පුරවැසි අධ්‍යාපනය පළමු පාඩම ප්‍රජාතන්ත්‍රවාදී පාලනේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන පාඩමේ මූලික කොටස් දෙකක් අපි සාකච්ඡා කළක්. ඔබට මතක නම් ප්‍රජාතන්ත්‍රවාදය අර්ථනිරූපණය කළා, ජාතන්ත්‍රවාද ස්වරූ පැහැටියට रिජුප්‍රාන්ත්‍රවාදය කියන්න මොකක්ද වක්්‍රප්‍රජාතවාදය කියන මොක්දක සාකච්ඡා කළා පළවිනි කොටස දෙවිනි කොටසින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අගලක්ෂණ හතරක් සාකච්ඡා කළා ඒ තමයි සර්වජන චන්දබලය පදනම් කරගන ආණ්ඩු සහ පාලකීන් පත්කිරීම එගේ තර්ගකාරී දේශපාලන පක්ෂක්‍රමයක් පැවතීම ඒ වගේම රට මැතිවරණ පොට්ටාසවලට බෙදාවෙන් කරතිබීම නිදහස්සා සාධාරණ මැතිවරණ පැත්වීම කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක දෙකිය හැකි අංගලක්ෂණ හතරක් සාකච්ඡා කළා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යකතේ අපි අද සාකච්ඡා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක දෙකිය හැකි ඉතිරි අංගලක්ෂණ පිළිබඳව හොඳයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රාජ්‍යයක දැකිය හැකි පස්ුවනි අගලක්ෂණය තමයි, ආණ්ඩු පක්ෂයක් සහ විපක්ෂයක් පැවතීම, ආණ්ඩු පක්ෂයක් සහ විපක්ෂයක් පැවතීම. විවස්ථාදායකයේ සඳහා පැවැත්වූ මැතිවරණය. අපි මේකට පාර්ලිමේන්තු මැතිවරණය කියනවා මහ මැතිවරණය කියලා කිය. විවස්ථාදායකයේ සඳහා පැවැත්වූ මැතිවරණෙන්, බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගත් පක්ෂය හෝ සන්ධානය එම නැත්තං කණ්ඩා එම තමයි අපි ආණ්ඩු පක්ෂය හැටට පිළිගන්න. ආණ්ඩු පක්ෂය තමයි පාලන කටයුතු මෙහෙවයි. එතකොට පවත්වන ලද මහමැතිවරණයෙන් බෞතර ආසන සංක්‍යාවක්. එම නැත්තං බහුතර නියෝජිත පිරිසක් තේරී පත්වුණු පක්ෂය ආණ්ඩු පක්ෂය හැටිට පිළිගන්නවා ඒගොල්ලෝ. ආණ්ඩු කරන ක්‍රියාවලිය මෙහෙවන. එවගේ මේ මැතිවරණෙන් බහුතර ආසන සංකයාවක් දිනාගැනීමට අසමත් වූ පක්ෂය එමනත්තම් පාක්ෂ සන්ධාන එමනත කණ්ඩායම් මේ අය තමයි විරුද්ධ පක්ෂය එමන ම් විපක්ෂය හැටියට අපි තේරුම් ගන්න. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇත්තටම පුතේ සාර්ථ කරගන්න නම් ආණ්ඩු බලය ලබා ගැනීමට අසමත් වනත් විරුද්ධ පක්ෂයටත් විශාල කාර්යභාරයෙන් ප්‍රමාණයක් පැවරයම්. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සාර්ථකෝ පවත්වගෙන යන්න මේ විරුද්ධ පක්ෂයේ කාර්යභාරයත් ඉතාම වැදගත්. අපි තේරුම්ගන්නවා විරුද්ධ පක්ෂයට පැවරී ඇති කාර්භාරය යටතේ පහතා පිඉදිරිපත් කරලාතින කාර්යන් ඔවුන් විසින් සිද්ධ කරන්න ඕන කියලා මොකදද ආණ්ඩුවේ යහපත් කටේතු වලට සහයුගෙ දැක්වීම. විරුද්ධ පක්ෂය විපක්ෂය එහෙම තේරුම් ගත්තර දරුවනේ ආණ්ඩු පක්ෂය රටට හිතවත් ජනතාවට හිතවත් යම් ක්‍රියාමාර්ගයක් තෝරගෙන තියෙනවද ඒව ක්‍රියාත්ම කරනවා එ රටට හිතවත් නම් අනිවාර්යෙන්ම විරුද්ධ පක්ෂය ඊට සහයෝගයේ දැක්විය යතුයි මොද ප්‍රඥාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක මේක ඉතාම වැදගත් කටයු තක් නිසා ඒකෙ මැනිත් පැත් ආණ්ඩු පක්ෂය එහමට ත්තං ආණ්ඩුව රටට එරෙහි ක්‍රියාමාර්ග තෝණවනම් ජනතාවට අහිතවත් ප්‍රතිපත්ති ක්‍රියාත්ම කරනවා නම් ඊට එරෙහිව නැගී සිටීමත් විපක්ෂයේ මන විරුද්ධ පක්ෂයේ ප්‍රධාන කාරයක් වෙනවා ආණ්ඩුව යහපත් ක්‍රියාවක් තෝරණවනං ඊට සහයෝගය දක්වන්න ඕන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග තරණවනං ඊට එරෙහිව නැගී සිින්න ඕන එක විපක්ෂයේ එමනත විරුදධ පක්ෂයේ කාරයක්. ඒවගේ. ආණ්ඩුවයේ ප්‍රතිපත්ති සඳහා සංවර්ධනාපමක විවේච නිදිරිපත් කළ යුතුයි. මොකක්ද මේ සංවර්ධනාත්මක විවේචන කලා කියන්න. . ආණ්ඩුව තෝර්ලා තියෙන ප්‍රතිපත්තියේ අඩු පාඩු තියෙනවනම් ඒ අඩු පාඩු පෙල්ලා දෙන්න ඕන. මෙවා මේ විදියකයි සකස්වෙන්න ඕන කියලා. හොඳ විදියේ යෝජනා ඉදිරිපත් කරන්න ඕන අන්නයි ඒ ප්‍රතිපත්තිය, සාර්ථකව ක්‍රියාත්ම කරන්නඩ ඉවහල් වන ආකාරයේ යෝජනා ඉදිරිපත් කිරීම තමාපී සංවර්ධනාත්මක විවේත නිදිරිපත් කිරීම කියලා අදහස් කරන්න ඒ වගේ ඕනෑම දේශපාලන පක්ෂයක දරුවනේ අවසාන අරමුණ වෙන්නේ ආණ්ඩු බලය ලබා දෙන්න නිසා විපක්ෂයේ මතා විරුද්ධ පක්ෂය වුණත් ඒගොලන්ඟ මූලි අදහස වන්න ඕනේ වඩාත් යහපත් ආ්ඩුවක් කදනින් සාපික තේරුම් ගන්නවා වඩා යහපත් විකල් පාණ්ුවක් පහිටවීමට ක්‍රියා කිරීම විුරුද්ධ පක්ෂයක කාර්භාරයක් කිය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක දැකි හැකි අංගලක්ෂණයටේ හයවිනි අංගලක්ෂණය හැතිටම ඉදිරිපත් කරන්නේ නිදහස සමානාත්මතාව හා අයිතිමාසිකම්හිවීම නිදහස කාටද ජනතාවට පුරවැසියන් සමානත්මතාව මූල ධර්මය අතිශය වැදගත්. යිතිවාසිකම් කාටද පුර වැසිට හිමිය තු. අප මුලින්ම නිදහස සමානාත්මතාව සහ යිතිවාසිකම් කෙන සංකල්ප තේරුම්ගම්. බාහිර බාධකයන්ගෙන් තොරව පුද්ගලයාට සිය පෞද්ගලිකත්වය වර්ධනය කර ගැනීමට ඇක්ති ඉඩ ප්‍රස්ථාව නිදහසයි. බාහිර බාධකයන්ගෙන් තොරව. කවුරුත් බාධකරෙනෑ. බාහිර බාධාවල තොරව පුරවැසියාට සිය පෞද්ගලිකත්වේ. මට මාලෙස ජීවත්වීමට. පුද්ගලයාට සිය පෞද්ගලිකත්වය වර්ධනය කර ගැනීමට ඇති ඉද ප්‍රස්ථාව නිදහසයි. මේ විදියේ නිදහස පිළිබඳ අර්ථයක් ලබා දෙන්නේ DGH කෝල් කියන දේශපාලන විචාර්කය. හොයි සමානාත්මතාව කියන. සියලු දෙනාටම සමානයිතිවාසිකම් හිමිවීම සමානාත්මතාවයි. ේරුගඩ පදරුවන සමානत्මතාව කලන්න සියලු දෙනාම कहा सමානවී ्यවෙ जදහස් කරන්නේ සියලු දෙනාටම සමානයිතිවාසිකම් හිමි කරදීම නැතං හිමවීම තමයි समानात्මताාව මේ අදහසිදරිපනේ एकदा සස්ුनाමය පांස जाාතික माඩල අප දන්න ्रांස विप्ලवे සිද්ධ වනේම සමාनात्මताාව मූලධර්මය කරන කොටග මිනිසාට සිය සමාජ ජීවිතය යහපත් අයුරින් පවත්වාගෙනයා මට අවශ්‍ය කොන්දේසි අයිතිවාසිකම් වේ මහාචාරය හැරැජයේ ලැස්කි මහත්ම තමයි අයිතිවාසිකම් පිළිබඳව එවැනි අර්ථනිරූපනයක් ඉදිරිපත් කළතිය. ඔබ මේ අර්ථනිරූපනවලට අනුකූලව හෝ වෙනයම් අර්ථනිරූපනයක් තියරණ හෝ ඒ පිළිබඳව දැනුවත්වීම අතිශය වටින්. ඒවගේම පුති. නිදහස සමානාත්මතාව අයිතිවාසිකම් කියනේවා රටක පැවැත්මට අනිවාරෙන් තිබියේතුයි. රාජ්‍යය පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නම් පුරවැසියාට නිදහසක් හිමිවේතුමයි. සමානාත්මතා මුලධර්මය පැවතිය යුතුමයි. ඒවාගේම පුරවැසියාට අයිතිවාසිකම් හිමිවයයුතුමයි. මෙන්නම. නිදහස සමානත්මතාව සහ යිතිවාස්කම්පිල කියන්නේ තේ ප්‍රජාතන්ත්‍රවාදය කියන ගෘහය සකස් වෙලා තියෙන කුලුන්. ඔබට විභාහගට හන් පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය කුළුණු තුන. එනම් නිදහස සමානාත්මතාව සහහියිතිවාස්කම් කියන්නේ අතිශය වටිනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක තැවැත්ම කෙරෙහි. හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක දැකියඇ අංග ලක්ෂණ අතර, හත්වෙනි අංගලක්ෂණය හැටියට අප ඉදිරිපත් කරන්නේ ආණ්ඩු ක්‍රම විවස්ථාවකට අනුව පාලන කටයුතු සිදු කිරීම මේ ආතිශය වැදගත්. ආණ්ඩු ක්‍රම විවස්ථාව කෙලා කියන්නේ රටක මූලික නීතිය අපි හැමෝම දන්න අයි. ආණ්ඩු ක්‍රම ්‍යවස්ථාව පිළිබඳව අර්ථනිරූපණය ගොත් අපි ඉගෙනගම්. පෙරදිනිය විශ්විවිද්‍යාලයේ පළවෙනි උපගොලුපතිවරයා සයිව ජනිස්. ඉදිරිපත් කරනවා මෙවැනි අදහසා. ආණ්ඩුවේ ප්‍රධාන කොටස් ලෙස සැලකෙන විවස්ථාදායකය විදාායකේ හාදි කරන සකස්ුවන ආකාරය ඒවා සතු බලතල එම බලතල ක්‍රියාත්මක වන ආකාරය එම ආයතන හා පුරවැසියන් අතර පවතින සම්බන්ධතාවේ ස්වරූපය යනාදිය පිළිබඳ මූලික සිද්ධාන් තඇතුලක් ලියවිල්ල ආණ්ඩු ක්‍රම්‍යවස්ථාවයි. ඇදිරිදෝබට ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ආණ්ඩුව විවස්ථාදායකේ විදාායකේ අධිකරණය කියන බල ආයතන තුනෙන් තමයි හැරිලති. මේ ආයතන සකස්වනාකාරය මේ එක්ෙක් ආයතන සතු බලතල බලතල ක්‍රියාවට්නං වන ආකාරය ආණ්ඩුවේ මේ ත්‍රිවිධ බල ආයතනත් එක්ක පුරවැසියා දක්ව වන සම්බන්ධතාවයකොයි වගේද. මෙන්න මේ පිළිබඳව මූලිකවාසයෙන් කරුණු දක්වලා තියන නීති ඇතුළත් ලියවෙල්ල තමයි ආණ්ඩුකම්‍යවස්ථාව කලා කියන් ේ හරි වැතගත් මේ ආ්ඩුකම්‍යවස්ථාව පිළිබඳව තියන සයිවජනිස්ගේ අර්ථනිරූපණ. හොඳයි රටක ආණ්ඩුක්‍රම වි්‍යවස්ථාවකට අනුව පාලන කතයුතු සිදුවීම ඉතාම හමුොදයිකි ලි කියවුණාන ඒදී දකින්න ලැබෙන ප්‍රයෝජන මොනුවත්. ඔබෙන් විවාාගට අහන්න පුළුවන් නැතත් බ දැන යෙෙන ඕන් ආණ්ඩු ක්‍රම විවස්ථාවකට අනුවනම් රාජ්‍යපාලන කටයුතු සිද්ධ වෙන්නේ අනිවාරම්ම ඒ පාලනය ක්‍රමවත් ඒවගේ මේ පාලනය ස්ථාවරයි එනම් පාලනය ක්‍රමවත් බව හා ස්ථාවර බව ආරක්ෂාවෙනවා. ඒවගේ හිතුවක් කාරී පාලනයක් ඇතිවීම වැලකයා විවිධ පාලකෝ ආණ්ඩු කරන යන්ත්‍රනය ඒයපුුතු වෙනවා විවිධ මහජන නියෝජිතය. ඒ ගොල්ලන්ගේ අදහස් විඩයි වගේම ක්‍රියාකාරක විධයි. ඒ තුළ හිතුවක් කාරී පාලනයක් ආඥාදායක පාලනයක් බිහිවිය හැකි අන්න එහෙම. හිතුවක් කාරී එමනතං ආඥාදායක පාලනයක් ඇතිීම වලක් වොනවා රටේ පාලකයෝ ආණ්ඩුකම ව්‍යස්ථාවට අනුව ඉට යතත්ව ඉ ගරු කරමින් රාජ පාලල කටයතු සිදු කරනවා නම්. ඒවාගේ. මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වීම. මොනවද මූලික අයිතිවාසිකම් කළගෙන. මානවායිතිවාසිකම් බොලින් කිසියම් රටක් තමන්ගේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට අන්තර්ගත කරලා තියෙන අයිතිවාසික තමයි පපුතේ මූලික අයිතිවාසිකම් කල කිය. මූලික නීතිය මගින් තහෞුරු කර ඇතියිවා මූලික අයිතිවාසිකම්. එන මේ මූලික අයිතිවාසිකම් සුරක්ෂතවීම. ණ්ු කම්‍යස්ථාර අනුව පාල කඩු සිදවෙනවා නම් අනිවාරයම සිද් වෙනවා. ඒවගේ නීතියේ රැකවරණය සැමට සාධාරණව හිවියෙනවා. හැම දෙනාට ස්ත්‍රීපුරස බේද අනුවෙන් වෙන්නෙත් නෑ ජනවර්ගනු එම නැත්තං ආගම් අනුව භාෂානුව වෙනස් වෙන්නෙත් නෑ නීතිය රැකවරණය සැමට සාධාරණව හිවෙනවා රටකපාලනය ආණ්ඩුකමව්‍යස්ථර අනුව සිද්ධ වෙනවානම්. ප්‍රජාතන්තනවාදී පාලනයක දැකී හැකි අංග ලක්ෂණ අතර, අපි දිරිපත් කරන අතවෙනිියන්ගේ තමයි මාධ්‍යනි දහ සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය පැවති මාධ්‍යරිදහස නූතන ජනමාධ්‍යවල ගොඩාක් මේ ගැන කතාව වෙන කියවෙන ජාත්‍යන්ත්‍ර දේශපාලය තුරත් මාධ්‍යනි දහස ගැන විශේෂෙන් තොරතුරු ඉදිරිපත් වෙන හොද තේරුගව මෙ මේ විදියට ආණ්ඩුවේ තීන්දු තීරණ මෙන්ම ක්‍රියාකාරීත්වය පිළිබාඳව තොරතුරු දැනගැනීමේ අයිතියක්ත් ඒට ජීවත්වොන ජනතාවට තියෙනවා රාජ්‍යපාලනය ප්‍රජාතන්ත්‍රවාදීනම්. මේ ජනතාවට තොරතු ලබා දෙන්නේ ජනමාද්‍ය.ට මේ ජනමාධ්‍ය විදදුත් මාධ්‍ය වෙන්න පුුවන් මුදරිිත මාධ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ මේ තොරතුරු සම්ප්‍රේෂණය කරට අමතරව මහජනමතයේ ගොඩනැගීමත් ජනමාධ්‍යයට පැවරෙන්. ඔබෙන් විභාගටත් අහන්න පුළුවන් නැතත් ඔබ දැනගණඩුවන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම සඳහා නිදහස් මාධ්‍ය මගින් ඉටු කරන මෙහය පිරිිබඳ. නිදහස් ජනමාධ්‍ය මගින් නිතු කරන මෙහේ. අප කාර්ය මාරයන්හැරි තේරුම් ගන්න කාර්වාාරයන් කහිපයක් අපි ඉදිරිපත් කරනවා දැ ඔබ දිස්වෙනවා. සක්්‍ය හා නිවැරදි තොරතුරු ජනතාවමක සැපම්. පැහැදිලනේ ඇත්ත තොරතුරු නිවැරදිව ජනතාවට ලබා දෙන්න ඕන් එක ජනමාදය ප්‍රධානම වගගේ ඒගේ. ජනතාවගේ දැනුම වර්ධනය කිරීම. ඔයක පැහැදිදි. පාලකයින්ගේ ප්‍රජාතන්ත්‍ර පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදී මාවතර යොමු කිරීම. ඔහු! සෑම ආණ්ඩුවක්ම සෑම පාලකෙක්ම එක හා සමානෝ ප්‍රජාතන්ත්‍රවාදී හරපද්ධතීන් ක්‍රියාත්ම කරවා නෙනෑ.ඒගොලුවත් සමහර අවස්ථාවල වැරදි පාරල්ල යනම්. වැරදි මාවොත්තල ගමන්තර. මෙන්න මෙහෙම කටයුතු කරන ආණ්ඩුව වන්නඩ පුළුවන් පාලකින් එන්න පුළුවන් නිවැරදි මාාවත. ජාතන්ත්‍රවාදී මාවතර යොමු කිරීමත් ජනමාධ්‍යයන්ගේ කාර්යභාරයක් වෙනවා. එවගේ ජනතාවගේ දුක් ගැනවිලි පාලකන්ගේ අවධාන යොමු කිරින්. කිසියම් අවස්ථාවක කිසියම් සමාජයක මිනිස්සු කිසියම් ප්‍ර ප්‍රශ්නකින් ගැතුමකින් දුක් විදිරි වනන් ඒ පිළි බඳව පාලකීන්ට තොරතුරු යන්න ඕන එ යන්න ඕන ජනමාධ්‍ය හර තරබට පැහැදිලි ජනතාවගේ දු ගැනවිර පාලකයින්ට අවධාට යොමුකිරීමත් මෙන්න මේ ප්‍රජාන්ත්‍රවාදී පාලනයක ජනමාධ්‍ය කාර්පාරයක් වෙන. ඒවගේ අපක්ෂපාතීව තොරතුරු වාර්තා කිරම්. හ. කාගෙවත් කඳවුරකට ගැතිවෙන් නැතුව අපක්ෂපාතීව තොරතුරු වාර්තා කිරීම නිදහස් ජනමාධ්‍යේ ප්‍රධානකාරයක් හැටියට අපි සලක. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක දැකීඇ අංගලක්ෂණවලින්, නමවිනිියන්ගේ තමයි අධිකරණය ස්වාදී නත්වේ පුතයෝගොල දන්නවා ආණ්ඩුවේ විවස්ථාදායක විදාායක අධිකරණය කියන ආයතන තුන මේ ත්‍රවිධ බල ආයතන තුනෙන් විවස්ථාදායකයි විදායකය කියැන දේශපාලිකආය මේ දේශපාලලික ආයතන දෙකතර යම් සම්බතාවක් තිබී හැකි නමුත් මේ දෙකෙන් හැකි තාත් අධිකරණය ඇත් කරලා තියන්දෝ ඒ තුළින් තමයි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාග. ඒවාගේ යුක්තිය පත්නිලීමම සිද්ධ කරන අධිකරණය හැකිතාක් ස්වාධීනෝ පවතිනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයන් කල්පනා කරනු. උපට දැම්පැහදිලී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රාජ්‍යයක අධිකරණේ හැකිතාක් ස්වාදීනෝ පවති නෝන කියල හැමෝම්ම අපේක්ෂ කරනවා. විවාස්ථාදායකයේ සහ විදාායකයේ බලපෑමකින් තොරව, අධිර කටේතු සිද වියේතුයි කියලා මිනිස්සු අපපේක්ෂාරන. යුක්තිය පතිදලීම් නිවැරදි වහා පක්ෂපාතිව සිදු කිරීම සඳහා. අධිකරණේ ස්වාධීනත්වය අත්‍යවශය කියලා පුරවැසියෝ කල්පනා කරනු. අධිකරණේ ස්වාධීනත්වය පවතින් වනම්. අධිකරණන කාර භාර ඇතුළිම තියන මූලික අයිතිවාසික මාරක්ෂාවෙන. ආණ්ඩුකමව්‍යස්ථාව ආරක්ෂාව මේ අධිකරන අපේක්ෂර කාරය. ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ එක් දාස් නමසය හැත්තයාට දෙවන ජනර ජාණ්ඩුකම ්‍යවස්ථාව මෙන අපේ ආණුකම ්‍යවස්ථාවනත් අධිකරණය ස්වාධීනත්‍රය සඳහා විදිවිධාන රැසක් යොදලාතිය. හොඳ එපතේ ප්‍රජාතන්ත්‍රවාදී පාලලක දැකියක් යංග ලක්ෂණවලින් අපි දහවිනි වතාවටද දහයට ඉරි පත්තරන්නේ නීතිය ආධිපත්තේ පැවැතිීමකින කාර්වා. නීතිය ආධිපත්ති. නීතියේ ආධිපත්තිගල කියන්නේ සියල්ලු පුරවැසියන්ට සියලු ආයතනවලට ඉහලින් නීතිය පවතිනවා කියනෙක් සියලු පුර වැසියන්ට සියලු ආයතනවට ඉහලින් නීතිය පවතිනවා කියන එක තමයි නීති ආධි පත්තිීකෙන කාරණාවෙන් අදහස්සුවේ. ඒ වගේ නීතිය ඉදිරී පාලකයාද පාලිතයාද එකහා සමානවීමත් නීති ආධි පත්තිකෙන කාරණාවෙන් අදහස් වෙන්. පාලකයා ඔබ දන්න ආණ්ඩු කරන යාන්ත්‍රනේ කරන අය පාලිතයක් ලා කියන්නේ ඒ පාලයට යටත්ව වනයි. ඒකන අපි සාමාන්‍ය මහජනතාව. අධිකරණයක් ඉසර හට කියියාම්. නීතියක් ඉසර හට කියාම්. පාලකයයි පාලිතියයි දෙගොල්ලො එක හා සමානව සලකනවනම් ඒත්න් නීති ආධිපත්තියගෙනකෙන් අදහස් වෙන. මෙෙන මේ නීතිය ආධිපත්වය විදහ පාන ලක්ෂණ ගණනාවක්තිය. රට නීති ආධිපත්තිය පවති වනම්. මෙ මේ ලක්ෂවලින් අපට එක හඳුනාගන්න පුළුවවා සැවෝම නීතියට ගරු කිරීම සෑම පුද්ගලෙක්ම ඒරතේ ක්‍රියාත්මකුණ නීතියට ගරු කළ යතුයි ඒවගේ නීතියට අවනත වියතු නීතිය අභිවාානොය යතු සැමට ඉහලින් නීතිය පවතිනවා නම් කිසිවෙක් නීති අභිබවා නොයා ය ඊළඟ නීතිය රැකවරණය සැමට සාධාරණ වී මම කිවන මුලු හැමකෙනාටම එකහා සමානව නීතිය ක්‍රියාත්මක වඩුවම්. හොඳයි පොතේ අපි දැන් කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක දැකියැ අංගලක්ෂණ අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන පාඩමේ හතරවිනි කොටසිං නැවතහමයමු අදට අපි පාඩම නිමාකරම හැම දෙනාටම අයගෝුවන්.